ආයිබන් සුබ උදෑසනක්. ඉතින් දවස සුබ වෙනට කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මාධ්‍යවේදියෙක්ගේ ජීවිතය පිළිබඳවත් ඔහු ලියු කෘතීන් පිළිබඳවත්. දැන් මාධ්‍යවේදියෙක් කියලා කිව්වහම ගොඩක් කාර්ය බහුල කෙනෙක් විශේෂයෙන්ම පුවත්පතක උපකතරවරයෙක් විදිහට වැඩ කටයුතු කරන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. හැබැයි මේ කටයුතුත් අතරේ දැන් සෑහෙන කාලයක් තිස්සේ විශේෂයෙන් නවකතා ඒ වගේම විවිධ අංශවල නියෝජනය වෙමින් විවිධ කෘතීන් ගණනාවක් බිහි කරපු මාධ්‍යවේදියෙක් හැටියට තමයි මම ඔහුව අද දවසේ හඳුන්වන්න කැමති. ඔහු උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයා අයිබන් කියලා පිළිගන්නවා. ඒ වගේම මේ දෙමඟ අර මුලින්ම කිව්වාගේ අපිට තියෙන ගොඩක් දේවල් කතා කරන්න විශේෂයෙන්ම නවකතා 15කට වැඩි සංඛ්‍යාවක් ඔබ ලියලා තිනවා ආදර කතා ලියලා තිනවා. ඉතින් මේ කාර්යබහුල ජීවිතයේ එක්ක මේ දේවල් ලියන්නේ කොහොමද කියන එක ගැන අපි අද දවසේ විශේෂයෙන් කතා කරනවා. ඊට කලින් මම කැමති මාධ්‍ය ජීවිතය ගැන ඔබතුමායි කතා කරන්න. ඔව්. ඇත්තට මේක පටන් ගන්නේ මම අනුරාධපුරේ හිටපු යෝගියේදී. මුලින්ම මම ලිව්වේ කවි. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක ලිපි පැත්තර හැරිලා මුලින්ම කවි ලිව්වයි කියලා කියන්නේ කොයි කාලෙද? මේ මගේ මතකයේ 1978 විතර වගේ. ඒක තමයි ඉස්සලාම් පළවෙන්නේ ප්‍රියාවි කියන පුවත්පතේ ගුණසේන සමාගමෙන් නිකුත් කරමු. ඒත් එක්ක ලැබිච්ච පන්නරයෙන් ඒ ලැබිච්ච දෙයින් තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. මම ලියපු හැම කමියක් වගේ පළ වෙලා තියෙනවා. ඒ නිසා මම තවත් උනන්දු වුණා ඒ දෙයට. ඊළඟට මට ඕන වුණා ලේඛකයෙක් වෙන්න කවියකට වඩා. ඒ ගමනේ තමයි මම මනෝවිද්‍යාත්මක පැත්තේ ලිපි ලියන්න උනන්දුනේ. මොකද මම ගොඩාක් දේවල් කියෙව්වා. විශේෂයෙන් මගේ අප්පච්චි මට ඒ වගේ පොත් ගෙනත් දුන්නා. ඉතින් අර ඒ පොත් කියවලා මට හිතුණා මමත් ලියන්න ඕනේ කියලා. ඒකෙන් තමයි මගේ ලේඛන ජීවිතය ආරම්භ වෙන්නේ. එතකොට පත්තරයකට කොහොමද බැඳෙන්නේ? මම මේ විදිහට අනුරාධපුරයේ ඉන්න යුගයේ පසුව මම ආවා ප්‍රණීතබේ සුන්දර කියන මගේ මිත්‍රයා ගේ වැඩකට කොළඹට. ඒ අවහම මගේ ප්‍රණීත් හැව අයියේ කැමති නැද්ද දිගටම පත්තරයක වැඩ කරන්න කියලා. මං කවම කැමතියි කියලා. මොකද මගේ හුඟක් පොරිකායින් තිබ්බ ආසාවක් තමයි පත්තරයක වැඩ කරන එක. ඒගොල්ලනේ හැම මම කොළඹ ඇතර මේගොල්ලන් ගෙදර මම නතර වුණෙත් අතර වෙලා ඊට පස්සේ මම පුවත්පතකට සම්බන්ධ වුණා. එහෙම තමයි පුවත්පතට සම්බන්ධ වෙන්නේ. ඒ 83 විතර වගේදී. ඒ ගමනේදී මම අතන යෝන් පුවත්පත් වල තමයි ලේකෙක් හැටිය වැඩ කරලා රැකියාව හරියට පටන් ගත්තෙත්. එහෙම දිගටම ඉන්න අතරේ මට සිනමා පුවත්පත් සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් වුණා සිනමා ලේකෙක් හැටියට. ඒ දැන අඳුනගත්ත නිසා පාඨකයන්ව එතකොට පුවත්පත් කතුවරුන්ව ඊට පස්සේ ඒගොල්ලෝ මාව තෝරගත්ත ඒගොල්ලන්ගේ පුවත්පත් වලට. ඉතින් ඒයින් තමයි දිගින් දිගටම සිනමා හා කාන්තා පුවත්පත් සම්බන්ධයෙන් තමයි වැඩිපුරම මම ලේකෙක් හා උපකත්වරෙක් වශයෙන් වැඩ කරලා තියෙන්නේ. හොඳයි. නවකතා 15කට වැඩි ප්‍රමාණයක් ලියලා තිනවා. දැන් මෙවැනි තමන්ගේ රාජකාරියේදී මාධ්‍යවේදියෙක් විදිහට පුවත්පතක වගකීමක් දරන තනතුරක් දරන කෙනෙකුට මෙවැනි කටයුතු කරන්නට තියෙන විවේකය කොහොමද? විවේකය අපි කොහොමද යොදවගන්නේ සහ හොඳ නිර්මාණයකට යොදවගන්නේ කොහොමද? මේ ආදී දේවල් අපිට කතා කරන්න තියෙනවා. අපි කතා කරන මේ විරාමයෙන් පස්සේ. හොඳයි. විරාමෙන් පසුව ඔබ නැවතත් එකතු වන්නේ මේ උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයාත් එක්ක මේ කරන සාකච්ඡාවේ. අපි උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයාගෙන් බොහොම කරුණු කාරණා දැනුමුතුකම් ලබා ගන්න තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නවකතා 15කට වැඩි ප්‍රමාණයක් ලියලා තිනවා. ඒත් එක්කම ළමා කතා 25කට විතර වැඩි ප්‍රමාණයක් ලියලා තිනවා. ඒතරේ සුරංගනා කතා වෙනමම ලියලා තිනවා. මම හිතන්නේ 10ක් 15ක් විතර. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනික පොතපතත් ලියවිලා තිනවා. මේවට කාලය ඕනේ. කොහොමද ඔබ මේ කාලය හොයාගන්නේ? ඇත්තටම හසන්ති මේ දැන් නවකතා නම් ගොඩක් වෙලාවට ලියුනේ මම වැඩ කරපු පුවත්පත් වලට. ඒ කියන්නේ යෝන් පුවත්පත් වලත් ජාතික පුවත්පත් වලත් මම ලිව්වා ඒ නවකතා. ඒ අතරේ සිනමා කතාවකට ලියපු පොත් දෙකකුත් පිටපත් දෙකක් පොත් බවට පත් වුණා. සිනමා පාඩ නම් නිකුත්ුනේ නෑ, කෙරුණේ නෑ. නමුත් පොත් බවට පත් වුණා. ළමා පොත් සම්බන්ධයෙන් නම් මෙහෙමයි. ඇත්තටම මං හුඟක් උනන්දුනේ මගේ පුතා නිසා. මට يعني පුතා පොත් කියවීමට ආසාවක් දක්වපු කෙනෙක් දක්වන කෙනෙක්. එහෙනම් මං ඉතින් අර පුතා වෙනුවෙන් ළමා පොත් ලියන්න පටන් ගත්තා.
ඔබ විශ්වාස කරනවාද දැන් ළමා පොතක් ලියන එක මට හිතෙනවා දැන් නවකතාවක් කෙටි කතාවක් ලියන වඩා අමාරු වෙන්න පුළුවන් කියලා. මොකද ළමා මනස ඉතාම හොඳින් නිවැරදිව හඳුනාගෙන අපි මේ ළමයින්ගේ මනසට ලියන්න ඕනේ. ඇත්තටම ඒක තමයි. මොකද මම පුතා කතන්දරයක් කියන්න අපච්චි කිව්වහම මම කතන්දර කියන්න පටන් ගත්තනේ. මෙන්න මෙහෙම වුණා, මේ විදිහට වුණා, ලස්සන වසු පැටියෙක් හිටියා, මෙයා දිව්වා, මේ මෙයාට ගෙමි පැටියෙක් පෑගුණා, අනේ එයාට රිදුනා, අන්න ඒ වගේ දෙයක්. එතකොට එයා පුතා විශ්ම වෙලා බලන් ඉන්නවා, ඇත්තද ඒක හරි පව් නේද කියලා. ඉතින් අන්න ඒ වගේ දෙයක් දැනුණාම පස්සේ ඒ ක්‍රමයට තමයි ඉගෙන පටන් ගත්තේ. ඊට පස්සේ එයාගේ වයස මුහුකුරා යනකොට ඉතින් ඒ වයස ගැලපෙන්නේ තමයි පුත් ලිව්වේ. ඒක මං හිතට සාර්ථක වුණා. මේ හුඟ දෙනෙක් කියවනවා ඒ පොත් ළමා පොත්. මට හුඟක් ඉතින් ප්‍රශංසාත්මක ලිපි හා දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙනවා. මම ඒකෙන් තේරුම් ගත්තා ඇතරම මම ළමා මාස තේරුම් අරගෙන ලිව්වා කියලා. මම තේරුම් ගත්තා ඇතරම පුතාගේ මාස ඉතින් පුතාගේ ළමා යන්නේ. ඒක තේරුම් අරගෙන ලියන් යනකොට මම ඒ කල්පාවි හයිට කරගත්තා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒකේ සාර්ථකත්වයේ මනින්න පුළුවන් වුණා. ඇතරම ඒකයි. හොඳයි. ඒ අතරතුරේ දැන් කාලය කොහොමද හොයාගන්නේ ඔබ? ඇතරම දැන් මගේ අරමුණක් තිබුණේ ලේඛකයෙක් වීමනේ. ඉතින් මට ලේඛකයෙක් කියන එක මට ඒ 35ම දැනෙනවා. ඉතින් මට ඒක වෙලාවක් කියලා වෙනසක් වෙන් කරගෙන නොනුනේ නෑ. මේ ලියන එකනේ මගේ කැමැත්ත, රුචිය, මගේ විනෝදාංශය ඒක, මගේ රස්සාව ඒක. හරි. ඉතින් මට හැමතිස්සෙම ඒ ගැන නිරවුල් එකක් තිබුණා. ඉතින් ඒ හින්දා විශේෂයෙන් වෙන් කරගන්න කියලා අවශ්‍යතාවයක් වුණේ. විශේෂයෙන් වෙන් කරගන්න දේවල් තියෙන්නේ මේවා. ඒ කියන්නේ මම මගේ බිරිඳ එක්ක දරුවා එක්ක ගමනක් යන්න තියෙනවා නම්, හරි, ඒක නෑදෑයිද ගන්න තියෙනවා නම් අන්න ඒ තමයි විශේෂ වුණේ වෙන් කරගන්න. හොඳයි වීරසේකර මහත්මයා, දැන් අපි ඔබ මූලාරම්භයේ පටන් ගත්ත ඒ ජීවිතයත් එක්ක විශේෂයෙන් මේ පුවත්පත් කලාවත් එක්ක ගත්තාම දැන් ඒ කාලේ බොහොම මේ 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 මිනිසුන්ගේ ඇබ්බැහියක් තිබුණා මේ මල් පත්තර කියන කලාව. දැන් ඒකෙදි මේ මිනිසුන්ට ආදරේ හිතෙන කතන්දර වැඩිපුරම ඒගොල්ලෝ කැමති වුණත් ඒ වගේ දේවල් කියවන්න. දැන් ඒ කාලයත් එක්ක බලනකොට සහ මේ ආදර කතන්දරත් එක්ක බලනකොට ඒ මල් පත්තර කලාව ගැන ඔබේ අදහස? විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක. මොකද ජාතික පුවත්පත් තියෙන කාලේ, කියන්නේ පුවත්පත් තුනක් වගේ තිබුණේ ඒ කාලේ. ඒ තියෙන කාලේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බඳුල පද්මකුමාර මහත්මයා මල්ටිපෙක්ස් කියන ආයතනේ තමයි පටන් ගත්ත ඉස්සෙල්ලාම ඔය ඒපෝ ප්‍රමාණයට පොඩි ප්‍රමාණයේ පත්‍රය. ඉස්සෙල්ලාම පටන් ගත්ත සිත්‍ර කියන චිත්‍රකතා පත්‍රය. මොකද ඒක පටන් ගන්න හේතුව වුණේ මේ ආයතනයේ කරේ වෙන වෙන ඔය මේ ඒ කියන්නේ සබන් දවටන, එතකොට ඒ වගේ කේක් පෙට්ටි වගේ ඒ වගේ ලොකු විශාල මුද්‍රණ කටයුතුමක් කරේ. මේ කරනකොට මේක තීන්ත තියෙනවනේ. තීන්ත ඔක්කොම ගන්නෙ නැහැ අර ඒ වගේ විශේෂ මුද්‍රණවලදී. ප්‍රයෝජනෙට ගන්නෙ. ගන්නෙ නැහැනේ. මේ ඉතුරු වෙනවනේ. ඉතින් මේකෙදි අපේ හිටියා ජ්‍යෙෂ්ඨ මාධ්‍යදී චින්තන ජයසේන කියලා මෙතුමා, ඔය හුළුගල්ල මහත්තයා කියන මල්ටිපෙක්ස් ආයතනයේ අයිති මහත්මයා දන්න කියන බොහොම හිතවත් කෙනෙක්. ඉතින් මේකට මොකද කරන්න කිව්වහම අපි පත්‍රයක් ගහමු කියලා චිත්‍ර කතා පත්‍රයක් පටන් ගත්තා. ඒ කියන්නේ අහක යන තින්තුවෙන් තමයි ලංකාවේ පළවෙනි ඒ ප්‍රමාණයේ චිත්‍ර කතා පත්‍රය පටන් ගන්නෙ. ඊළඟට තමයි මේ කුඹරි පත්‍රය පටන් ගන්නෙ. ඒ පත්‍රය පටන් ගත්තාම චන්ද්‍රා වීරසිංහ, ප්‍රනීත් අබේසුන්දර, ධර්මරත්න පෙරේරා, විසාකා ඔය ආදි වශයෙන් ලේඛකලිකාවන් ගණනාවක් එකතු වුණා මෙතෙන්ට. එකතු වෙලා ඇත්තටම ඒ යුගයේ ජනප්‍රියම ලේඛකයා වුණේ ප්‍රනීත් අබේසුන්දර. මොකද ඒ කාලේ තිබුණේ නැහැ ඔය වගේ සරල කියවීම් තිබුණේ. ඒ කාලේ තිබුණේ ඩීමන ආනන්ද මහත්තයාගේ දිවිච මාතකතා පොත්. මේවා තමයි ගින්දර වගේ කියලා කියමු මිනිස්සු කියවන්න පටන් ගත්තා. මිනිස්සු කියන්නේ තරුණ පරපුර. මේගොල්ලෝ පුතක් නිකුත් වෙන්න බෑ, නිකුත් වුණා කියපු වහාම කඩේට දුවන තත්ත්වයක් තිබුණා ඩීමන්ගේ පොත් කියවන්න. හැබැයි මාරක කතා පොත්. බොහොම සමහර වැඩි හිටියෝ මේ පොත් ගෙනාවම ගිනි තියෙනවා. මගේ අපේ අම්මත් ගිනි තිබ්බා මගේ පොත් ටිකට. වුණත් මේ එදා ඒ පොත් කියවපු නිසා තමයි, ඒ පත්‍ර කියවපු නිසා තමයි මේ කියවීමේ රුචිය කෙනක ඇති වෙන්නේ.
මොකද අපිට රහට දැනෙන්න කියවන්න තිබුණ නැත්නම් කියවන්න බැයි නම් කියවන ඒ ලියවිල්ල අපි විසි කරන පැත්තට දානවනේ. නමුත් අපිට රහට කියවන්න පුළුවන් නම් අපි මොන දේ වුණත් කමක් නැහැ කියවනවා. මෙන්න මේකත් එක්ක තමයි මේ යෝන් පුවත්පත් රැල්ල ඇති වෙන්නේ. කුමරි වගේ පුවත්පතකට මහා විශාල ලේඛක පිරිසක් ඇති වෙනවා. පාඨක පිරිසක් වගේම මොකද කවියෝ කිවිඳියෝ පුදුමාකාර තෝගයක් එකතු වෙනවා වගේ. දැන් අද ගත්තාම දැන් ඡන්ද කොඩිකාර ශාන්ත කුමාර විතාන ධර්මරත්න පෙරේරා ප්‍රදීප් කුමාර බාලසූරිය උපුල් ශාන්ත සන්නස්ගල සෝමාටි පෙරේරා ඔව් ඔය වගේ අතිවිශාල ලේඛක ලේඛිකාන් පිරිසක් බිහි වෙන්නේ මේ ජාතික පුවත්පත්වල ලියලා නෙමෙයි යෝන් පුවත්පත්වල ලියලා. ඉතින් අද ඒගොල්ලෝ අත්හැරලා නැහැ කවුරු කලේකේ මෙයා මේ මල් පත්‍රේ කරේ කියලා. නමුත් ඒගොල්ලන්ගේ ඒ පොත්පත් තාමත් කියවනවා හෙටත් කියවනවා. මොකද ඒගොල්ලෝ දන්නවා තරුණ හදවත එක කොහොමද එකතු වෙන්නේ කියලා. හැබැයි මේ ලාභ බොළඳ සිල්ලර දේවල් දීලා නෙමෙයි. මොකද චන්දි කොඩිකාර ගුණාත්මකභාවයක් තියෙන මේ ලේඛනය තුල. ඊළඟට මේවා කියවන එක තමයි සමහර විට රුසියානු පරිවර්තන ටික කියවන්නේ. එහෙම නැත්නම් මාර්ටින් ගුසේ මහත්තයා පොත් ටික කියවන්නේ. හරි. දැන් එදා ඒ යුගයේ නම් ජයලත් මහත්තයලට වගේ අයට දොස් කිව තමයි extra කොටසක්. නමුත් ඒ වගේ තිබිච්ච සමාජවාදී ගුණය ඒව මිනිසුන් අත ගත්තේ නැහනේ. අර උඩින් පල්ලෙන් කියවලා දොස් කිව විතරනේ. නමුත් පුදුමාකාර සත්‍යයක් තියෙනවනේ ඇතුලේ. ඉතින් මම කියන්නේ යෝන් මල්පත්‍ර කියවුවා අය මල්පත්‍ර වලින් බිහිවෙච්ච ලේඛකයෝ මේ සමාජයට සේවයක් කරනවා. අදරත් මම හිතන්නේ සේවය කරනවා. අදරත් බොහොම රසවත් කතන්දර නිර්මාණය වෙනවා. ඒ කතන්දර ඇසුරෙන් විශේෂයෙන්ම මම හිතන්නේ ටෙලිනාට්‍ය ගණනාවක් මේ වෙනකොට ලංකාවේ බිහි වෙලා තියෙනවා. සම්මානීය ටෙලිනාට්‍ය ගණනාවක් බිහි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ යෝවුන් පුවත්පත් එක්ක ගන්නකොට අද ඇවිල්ලා තියෙන මාවත විශේෂ සාහිත්‍ය පැත්ත ගත්තත් මම හිතන්නේ විවිධ නවකතා දැන් විශේෂයෙන්ම වීරසේකර මහත්මයා ලියන තියෙන දේවල් එක්කත් මේ කෘතීන් වල සමහර කතන්දර ඇත්ත කතා තමයි තියෙන්නේ. අති අපි ඒ කතන්දර කොහොමද ගොඩ නැගුණේ, මේ සත්‍ය චරිත කොහොමද ගොඩ නැගුණේ, මේ ආදී කරුණු කාරණාත් අපි කතා කරනවා මේ විරාමයෙන් පසුව. හොඳයි, අපේ පොතපත ගැන අපි කතා කරන්නේ, අපේ සාහිත්‍යවේදීන් ගැන කතා කරන්නේ, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතා කරන්නේ, ඔවුන්ගේ ජීවිතය පිළිබඳවයි අපි කතා කරන්නේ මේ විරාමයෙන් පසු. අපි කැමැති කතා කරන්න වීරසේකර මහත්මයාගෙන් විශේෂයෙන්ම දැන් මේ යෝවුන් කතා ලියනවා එක්තරා කාලයක, ඊට පස්සේ බොහොම බැරෑරුම් දේවල් වලට අවතීනවා, දැන් උසස් තනතුරක් දරනවා ජාතික පුවත්පතක. එතකොට මේ නව කතාවලට පාදක වෙලා තියෙනවා ඇතැම් කතාවලට සත්‍ය සිදුවීම්. කොහොමද මේවා අපි මේ නව කතාවකට මේ ගලපගන්නේ? ඔව්, ඇත්තටම මගේ නිත්මි කියන නව කතාවට හේතු වෙන්නේ අපේ රටේ ඉන්න ඇමතිවරියක් ගැන. ඒ ඇමතිවරියගේ දරුවෙක් ඉන්නවා, අර ඉගෙන ගත්ත වැඩි වුණාම මානසික වෙනස් වෙලා මන්දබුද්ධික වගේ පෙනුමක් ඇති වෙනවනේ. අනේ ඒ වගේ චරිතයක් ගැන. මොකද ඒ ඇමතිවරිය මේ පුතාව බන්දලා දෙන්න එයාම ඒ ගමේ තරුණියක් තෝරගෙන ඒ තරුණියට ගන්වලා විශ්වවිද්‍යාලයවල අවසානයේ මේ තරුණයාට බන්දලා දෙනවා තමයි මේ කතාව තියෙන්නේ. ඇත්ත කතාවත් ඒක වටා ගෙතිච්ච සිද්ධි සමුදායක් තමයි මේ නිත්පි කියන කතාවේ තියෙන්නේ. ඊළඟට මගේ රත්තරන් ඇස් කියලා කතාවක් තිබුණා. ඒ කතාවත් ජාතික පුවත්පත එක. ඒ කතාවේදී තියෙන්නේ මනෝකාය සම්බන්ධ කතන්දරයක්. එක යුවලක් ඉන්නවා ඒ කාන්තාවගේ ගැටලු නිසා. ඇත්තම ඒකේ තියෙන මම ඒ කතාව පටන් ගන්නේ ලේඛකෙක් ඉන්නවා, ලේඛකයා මැරෙනවා. ඒකෙන් තමයි පටන් ගන්නේ. ලේඛකයා මනෝකාය තමයි මේ කතාව පුරාම යන්නේ. මම ඒකෙන් කරේ මනෝකාය සම්බන්ධව දැනුවත් කිරීමක් තමයි මම කරන්න ගත්තේ මේ ඒ හරහා. ඒ වගේ මොකද මනෝකාය කියලා දෙයක් තියෙනවා. ඒක අපි කොහොමද අපිත් එක්ක ගැබසෙන්නේ, කොහොමද මනෝකායට පුළුවන් වෙන්නේ තවත් කෙනෙක්ව පාලනය කරන්න කියලා තමයි යන්නේ. නමුත් අවසානයේ මම මේ මනෝකායන තමම්ම අවචේ කැඩිලා යන්න
ප්‍රාර්ථනා කරගෙන පැත්තකට වෙනවා. මොකද මේ තවදුරටත් කරදර කිරීමේ තීරමන්නේ තවදුරටත් මගේ මම මැරිච්ච මම මගේ ජීවත් වෙන්න බිරිඳ දරුවෝ ගැන බලන් ඉඳලා තීරමන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පෞද්ගල ජීවිතේ මට වැඩක් නැහැ කියලා තීරුම් අරගෙන විනාශ වෙන විදිහක් තමයි තියෙන්නේ. නමුත් අර ගොඩක් දුරට මම අරන් ආවේ මනෝකාය කියන දෙයක් තියෙනවා කියන එක ගැන පෙන්නන්න. ඒ වගේ ඉතින් විවිධ විදිහෙන් දැන් මම දැනට මම රිවිර සරසි WD එකේ වතුරු හැටියට සංස්කෘතියට වැඩ කරන්නේ. දැන් ඒකෙත් මගේ මේ පහුගිය කාලේ පළ වුණා නවකතාවක්. දැන් ඒකෙදිත් මම ඒකෙදි මම කතා කරේ දේශපාලනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ අද රටේ ඉතින් මේ සිද්ධ වෙන දේවල් ගැනදී අද විතර නෙමෙයි ඉතින් එදත් තිබුණා හෙටත් තියෙන පුළුවන් දේශපාලන ප්‍රශ්න ඒ වගේ දේවල් තමයි කතා කරේ. හොඳයි. දැන් මේ සැප්තැම්බරේ එනවා මේ මේ මහා පොත් මංගල්‍ය. දැන් මේ මහා පොත් මංගල්‍යට සමගාමීව යමක් මේ දවස්වල නිර්මාණය වෙමින් පවතිනවද? ඔව්, ඇත්තටම මම ඒ සරසිපුවත්පත්ේ පළවෙච්ච නවකතාව මම දැන් පොතක් හෙට්ට මුද්‍රණය කරන්න ලේසිය රත්තරන් වසන්තය ඔබයි කියලා ඒක නම නකුත් කරන් තමයි සූදානම් කරන් ඉන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ පසුගිය වසරේ මං හිතන්නේ විශේෂයෙන්ම මේ රිවිර පුවත්පතේ ලේඛකයෝ කීප දෙනෙක් ඔව් අන්න ඒකත් මං හිතන්නේ පුවත්පත් කලාවෙදීන් කීප දෙනෙක් එකතු වෙලා එකම අවස්ථාවකදී මේ විශේෂයෙන්ම මේ සැප්තැම්බරේ මහා පොත් මංගල්‍යයට සමගාමීව පොත් කිහිපයක් කිලි දැක්වුවා. මං කැමතියි ඒ පිළිබඳව චුට්ටක් කතා කරන්න. අතරම දැන් අපේ පුවත්පත් ආයතනයෙන් හත් දිනක් එක සැරේ මොකද මං හිතන්නේ කිසිම ආයතනයක එහෙම තිබුණ නැහැ. තිබිරාය දෙවිදරයි විදිහට තිබුණේ දීපා සුරේකා බියංකා පවනි ප්‍රදීප් මම ඔය වගේ කීප දෙනෙක්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරා. ඉදිරියේත් මම හිතන්නේ මේ ලබන සැප්තැම්බරේටත් මේකලි සූදානම් වෙනවා පොත් ටිකක් එළිලක් ගන්න. හොඳයි. ඒ සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපි සෑහෙන කාලයක් තිස්සේ විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවල විවිධ සහෘදීන් අපිත් එක්ක ඉන්නවා. ඒ අතරතුරේ මම ඔබ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපිත් එක්ක බොහොම සුහද ගනුදෙනුවක් කරපු සහ අපේ වැඩ කටයුතු වලට යම් යම් අවස්ථාවන්වලදී උදව්පකාර කරපු කෙනෙක් හැටියට තමයි මම ඔබ හඳුන්වන්නේ. මම උපාලි අයියා කියලා කියන්නේ හැමදාමත්. ඉතින් අද දවසේ අපි උපාලි බණ්ඩාර වීරසේකර මහත්මයාට සමුදෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ එතුමාගේ තව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අපිට කතා කරන්න විවිධ පොතපත පිළිබඳ. අනාගතයේ අපිට පුළුවන් විශේෂයෙන් මේ ළමා සාහිත්‍ය පොතපත පිළිබඳව නම් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද මේ දවස්වල අර කියනවා වගේ දරුවන්ට ගුණාත්මක දේවල් දෙන එක තමයි අපි කරන්නට ඕනේ විශේෂයෙන් මේ කෘතියක් බිහි වෙනකොට. හැබැයි එහෙම ගුණාත්මකභාවයෙන් තොරව හරියට භාෂාව පරිශීලනය කරන්නේ නැතුව නිවැරදිව ඉදිරිපත් කරන්නේ නැතුව බොහෝ ළමා පොත්පත් බිහි වෙන කාලයක් මේක. ඉතින් ඒ නිසා දරුවන්ට දෙන දේ නිවැරදිව කොයි ආකාරයෙන්ද අපි දෙන්නේ කියන එක පිළිබඳවත් මම හිතන්නේ උපාලි මහත්මයා වගේ අයගෙන් අපි ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් අද දවසේ ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය අපිට මිඩංගු කිරීම පිළිබඳව. ඉතින් වීරසේකර මහත්මයාට සමුදෙන ගමන්ම අපි අද දවසේ මේ වැඩසටහනින් සමුගෙන යනවා.